මේ නිර්මාණය කරන්න මුලින්ම අපි යොදා ගන්නවා මේ විදිහේ රෙදි කොටස් දෙකක්. මේකේ දිග සෙන්ටිමීටර් 26යි පළල 32යි විදිහට මම අරගෙන තියෙනවා. මේ රෙදි කොටස් දෙක ඇතුලේ තමයි අපි මේ බෑග් එක නිර්මාණය කරගන්න හදන්නේ. අපි බලමු කොහොමද අපි මේ නිර්මාණය කරගන්නේ කියලා. දැන් මම ආයෙ යොදා ගන්නවා මේ වගේ වෙන පාටකින් රෙදි කෑල්ලක් ගන්නවා මේකේ දිග සෙන්ටිමීටර් 26යි පළල 38යි විදිහට මම ගන්නවා දැන් මම මේ රෙදි රෙද්දේ පළල පැත්තෙන් මේ විදිහට උඩට නවා ගන්නවා මේ රෙද්දේ හොඳ පිට කන පිට කියලා දෙකක් තියෙනවා මම කන පිට මේ විදිහට උඩ පැත්තට මේ විදිහට කන පිට මේ විදිහට උඩ පැත්තට නවලා මේ විදිහට මේ කෙලවරේ පින්ස් ටිකක් ගහ ගන්නවා දැන් මම මේ පින්ස් ගහ ගන්නයි ධාරි දිගේ අපි මැස්මක් යදා ගන්නවා දැන් මේ ධාරි දිගේ අපි මැස්මක් යදාගෙන තියෙනවා මේ විදිහට දැන් මේ තියෙන අපේ කන පිට දැන් ඒක අපි හොඳ පැත්ත හරව ගන්නවා මේ විදිහට කැල ඇතුලෙන් නවලා දැන් අපි මේක හොඳට නීට් කරගෙන මේ පැත්තට නවා ගන්නවා මේ කොටස මෙහෙම පැත්තකින් තියාගෙන අපි යන්නේ තවත් කොටසක් හදාගන්න. මේකෙදි අපි යොදා ගන්නවා රෙදි කොටස් දෙකක් එක සමාන දිග පල්ලකින් යුක්ත සෙන්ටිමීටර් 14ත් 12ත් කියන දිග පල්ලෙන් යුක්ත රෙදි කොටස් දෙකක් මම ප්‍රයෝගී කරගන්නවා. දෙන්නේ මේ රෙදි කොටසේ සෙන්ටිමීටර් 14 දිග විදියටත් සෙන්ටිමීටර් 12 පළල විදියටත් අරගෙන තමයි මම මේ රෙදි කොටස් දෙක කපාගෙන තියෙන්නේ. ඒ ගත්ත දිග පළලට අනුව මම මේ රෙදි කොටස් දෙකම මේ විදියට දෙකට නැමුවාම එන්නේ ඉරි يعني අපි මේ ඉර රෙද්දක් නේ අරගෙන තියෙන්නේ. එතකොට මේ ඉර රෙද්දේ හරස් හතර තමයි අපිට ඉරි ටික නැවිලා එන්නේ. දැන් අපි බෑග් එක මහන්න ගත්ත රෙදි තියෙන්නේ දික් අතට ඉරි. එතකොට ඕගොල්ලෝ මේ වගේ ඉර රෙද්දක් කපද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේ විදිහට අපි මේ රෙදි කොටස් දෙකම පළල ඒ කියන්නේ සෙන්ටිමීටර් 12 ගත්ත පැත්තට තමයි මේ විදිහට නවා ගන්න ඕනේ. මම දැන් 14 පැත්ත ගත්ත පැත්තට තමයි නවා ගත්තේ. මොකද මගේ ඉරි තිබුණේ හරස් අතර නිසා. බලමු අපි මේ විදිහට මහලා. නට අපි ඕගොල්ලෝ ගන්න ඕනේ සෙන්ටිමීටර් 14 ඕගොල්ලෝ නවන පැත්තට තමයි උස අතට තමයි එකෙන්න ඕනේ මේ විදිහට අපි මේක දෙකට නවා ගත්තා නවාගෙන අපි මේ කොන් දෙක මේ කොන් හතරම මේ දෙකේ කොන් හතර සම අපි මේකෙන් රවුම් කරගන්න ඕනේ රවුම් කරගන්න මම මේ වගේ සෙලෝ ටේප් එකක රවුමක් ගත්තා මේ විදිහට අපි තියාගෙන මේ කොනේ මේ කොන් දෙක රවුම් කරලා කපා ගන්න ඕනේ අඳගෙන අපි මේ විදිහට පින්ස් ටිකක් ගහ ගන්නවා මේ තියාමිහන නිසා මේ දෙකම අපි මේ පින්ස් ටිකක් ගහගෙන ඇඳගත්ත කියන්නේ අපි රවුම් කරලා ඇඳගත්ත දෙදි කෑල්ල අනිත් පින් තියලා අපි මේක දෙකේකට තියලා කපා ගන්න ඕනේ
මේ විදිහට මම මේ කොන් දෙක රවුම් කරලා කපා ගත්තා. දැන් මේක මැදින් පින්ස් ටිකක් ගහලා අපි යන්නේ මේක මහ ගන්න. මෙන්න මේ පුංචි කොටස. මෙන්න මේ පහල ඉඳලා මේක මේ රවුමේ මුලට එනකන් මේ මේ කොටසෙත් මේ පහල ඉඳලා රවුමේ මුලට එනකන් කොටස අතෑරලා ඉතිරි කෑල්ලම මෙන්න මේ විදිහට ඉතිරි කොටස සම්පූර්ණයෙන්ම මහ ගන්න ඕනි. මෙන්න මේ පුංචි කෑල්ල ඉතිරි කරලා දැන් අපි කියපු විදිහට ඒ කොටස් ටික ඉතිරි කරගෙන මහ ගත්තා. දැන් අපි මේ වගේ පුංචි කැපුම් ටිකක් යොදන්න ඕනි. මේක අනෙක් පැත්ත හරව ගන්න. එතකොට අපේ මෙහම නීට් එකට අපිට අනෙක් පැත්තට හරව ගන්න පුළුවන්. මේ විදිහට අපි මහ ගත්ත කොටස පුංචි කැපුම් යොදලා මේක අනෙක් පැත්ත හරව ගන්න ඕනි. මේ මෙහොම අනෙක් පැත්ත හරවපු පුංචි හිස්තැන මෙතන අපි මහන් නැතුව ඉතිරි කරගත්ත කොටස මේ විදිහට අපි ඒක ඇතුළට යවලා මේක දිගේ වටේට දැන් අපි මේ විදිහට මහ ගන්න ඕනේ. ඊට අපි මහගත්තු කොටස් දෙකම නවල මහගෙන ඇවිත් තියෙනවා. දැන් මේක අපි පැත්තකින් තියලා බලමු අපි මේක කොහොමද අපේ බෑග් එක මහන රෙද්දට අපි මේක ඇටෑච් කරගන්නේ කියලා. මේ විදිහට රෙද්ද ඉලාගෙන අපි මේක මහන්න කලින් රෙද්ද මැනගෙන ඉන්න ඕනේ කොතනටද අපි මේක මහන්න යොදන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට අරගෙන උඩ ඉඳලා සෙන්ටිමීටර් 9ක් පහළට ඉහළ සිට සෙන්ටිමීටර් 9ක් පහළට මේ විදිහට ලකුණු කරගන්නවා. දෙපැත්තෙන්ම දැන් මම මේ ලකුණු කරගත්තු එක මේ විදිහට ඉරක් ඇඳලා යා කරගන්නවා. දැන් අපි මේ ඇඳ ඉර උඩ තමා මේ පොකට් වල ක්ලිප් දෙක මහ ගන්න හදන්නේ. එතෙන්දි මම මේ කෙළවරේ ඉඳලා සෙන්ටිමීටර් 2.5ක් දෙපැත්තෙන්ම සෙන්ටිමීටර් 2.55 ඇතුල් පැත්තට මාක් කරගන්නවා. විදියට සෙන්ටිමීටර් 2.5 මාක් කරපුවාම අපි දැන් මෙතනින් අරගෙන තියෙන්නේ 14-12 පළල් තියෙන එකක් නිසා මම 12 නෙවෙයි 14 හරහට නමුපු නිසා මට මේ 2.5ක්ම ඇතුළට ගන්න බෑ මේ රෙද්දේ. මේ තව මීට වඩා හිනම් දෙද්ද පළල් වෙන්න ඕනේ. ඔගොල්ලෝ හරි විදියට 12 දෙකට නෙවුවනම් ඔයගලන්ට මේකට මැච් වෙන විදියට 2.5ක් ඉඳ තියලා හරි මැද්දෙන් ලස්සනට ඔයගලන්ට මේක මහගන්න පුළුවන්. මෙහෙම කරත් මේක මහන්න බැරි වෙන්නේ නැහැ. පොඩ්ඩක් පොකට් එක ලොකු වෙනවා. දෙපැත්තෙන් පොඩි ඩක් තියෙන නිසා මහන්න මෙහෙමත් අපිට ඇටෑච් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ විදියට මම මේක කියලා මේක පින්ස් ගහගෙන මෙන්න මේකේ යටින් යටධාරේ දිගේ මෙන්න මේ නීතිකේ මහ ගන්න ඕන. මහලා මේක දෙත්තට අල්ල ගන්න ඕන. මේ විදිහට මම දැන් මහන් ඇවිත් තියෙනවා කලින් තියාගත්ත විදිහටම.
උඩු පැත්තට හරවලා මේක මහගෙන තියනවා. ඔයගොල්ලන් කැමති නම් මේක උඩිනුත් මේක නවලා ඊට උඩිනුත් මෙහෙමක් දාගන්න. එතකොට මේක මෙහෙම උඩට ඉස්සෙන්න සෙන ප්‍රමාණය අඩුයි. දැන් අපි හදන්නේ මේ මුලින් අර කලින් අපි මහගෙන අනිත් පැත්ත හරවගත්ත ත්‍රිවිධ කෑල්ල ඔකට එක වගේ හදාගත්තු කොටස. ඒක දැන් මේකට ඇටෑච් කරගන්න හදන්නේ. ඒක ඇටෑච් කරගනින්දී මම පහළ ඉඳලා උඩට සෙන්ටිමීටර් 5ක් මාක් කරනවා. පහළ ඉඳලා උඩට සෙන්ටිමීටර් 5ක් මේ රෙද්දේ මාක් කරගන්නවා. මේ විදිහට අපි සෙන්ටිමීටර් 5 මාක් කරගත්ත එක උඩින් මේ විදිහට ඒ ධාරි උඩින් අපි අර කලින් මහගත්තු රෙදි කොටස තියලා මේක මේකට අපි හදා ගන්න ඕනේ. උඩයි පහළයි පහළයි දෙක එක සමාන කරලා මෙතෙන්දී අපි මේ විදිහට තියලා යට කොටසෙන් මෙහෙම දෙපැත්තෙම මේ දෙක වෙන් වෙන්න අපි මැදිනුත් පොකට් එකක් වගේ හදලා මහ ගන්න ඕන. කලින් කිව්ව විදිහට අපි මේ කොන් හතරෙන් මහගෙන ඉවත් තියනවා. දැන් එක අපි පැත්තකින් තියලා බලමු ඊළඟ පොකට් එක අපි හදාගන්නේ කොහොමද කියලා. මෙතෙන්දි මම අරගෙන තියනවා දිග සෙන්ටිමීටර් 33ක් සහ පල්ල සෙන්ටිමීටර් 23ක්. මේ විදිහට මම මේක අරගෙන තියෙනවා. මේකේ හොඳ පිට නු පිට දෙපැත්තක් තියෙනවා. ඊට පස්සේ මම මේක කලින් එක කලින් කරා වගේම පොකට් එක හදාගන්න කරා වගේම පළල් අතට මේ විදිහට නවලා මෙන්න මෙතන මේකේ මැස්මක් දාගන්නවා. ඒක කලින් වගේම මෙතනින් මැස්ම දාගෙන අපි බලමු. මේ විදිහට අපි මහගත්තු කොටස දැන් කලින් පාර වගේ මේක ආය අනිත් පැත්ත හරවනවා. කියන්නේ මේ හොඳ පිට අපි හරව ගන්න ඕනේ. මේකත් මේ විදිහට දැන් නම් අපි එක පැත්තකින් තියාගෙන දැන් කලින් අපි හදාගත්තු පකට් එක උඩටම තමා මේකත් අපි මහගන්න යන්නේ. මුලින්ම මේ විදිහට මේක දෙකට නංගලම මැද ලකුණු කරගන්නවා. ඒ හරි මැද කලින් පොකට් එකේ මැදටම එන විදිහට තියාගෙන මේකේ පීස් ගහගන්න ඕනේ දෙපැත්තෙන්. මේ විදිහට මම මේක හැම හැම යන පීස් දෙකක් ගහලා දැන් අපි බලමු මේක කොහොමද මහගන්නේ කියලා. මේකට අල්ලලා මේ විදිහට මම මේ කොනෙන් ඇදලා අරගෙන මේ කෙළවරට කියන්න අපි මෙහොම යදන්න පුළුවන් කෙළවරට මේ විදිහට තියලා එකක් ගහගන්නවා. දැන් ඒක දිගේ තමයි අපි මේ කෙළවරෙන් මහන්න ඕනේ. මේකත් ඒ විදිහටම මේ පැත්තෙන් මෙහෙම අදලා අරගන්නවා. ඊට පස්සේ අපි මේ දෙක මේක මැද්දෙන් මේ විදිහට කලින් එකේ වගේම අපි මැද්දෙනුත් මෙහෙමක් යොදනවා. ඊට පස්සේ මේ දෙක දෙපැත්තට මෙහෙම රැල්ලක් වගේ හිතින්ම තියාගන්නවා. මේ විදිහට දැන් අල්ලගෙන අපි මේක උඩිනුත් යටින් මැස්මක් යොදනවා. කලින් පින්ස් දාගත්ත විදිහටම දැන් අපි මේක මහන් ඇවිත් තියෙනවා. මේ විදිහට මැද්දෙන්ද තියලා දැන් අපිට මේකට ඔන්න පාන්න පුළුවන් විදිහට යටිනුත් මහලා තියෙනවා. දැන් අපි හදන්නේ මේක බෑග් එකේ ඉතුරු කොටසට එකතු කරගන්න. ඒ කියන්නේ අවසන් කරගන්න. මේ විදිහට දැන් අපි මහගත්ත බෑග් එකේ උඩ කොටස කියන්නේ හොඳ කොටස මෙහෙම මේ විදිහට තියාගෙන දැන් අපි රෙද්දේ හොඳ පිට කණ පිට කියලා තියෙනවා. හොඳ පිට පැත්ත මෙහෙම ඇතුළට හොඳ පිටට කොට මේක දැන් උඩින් තියෙන්නේ රෙද්දේ හොඳ පිට නෙමෙයි. මේ විදිහට හොඳ පිට ඇතුළට මේ විදිහට තියාගෙන අපි මෙන්න මේ යට කොටස මහ ගන්න ඕනේ. ඊට යට කොටස මහගෙන මුලින්ම ඊට පස්සේ අපි මේ විදිහට තියනවා. දැන් මේක සෙන්ටිමීටර් 5ක් නේ අපි යටින් මාක් කරගත්තේ. එතකොට
මෙන්න මේ මාක් කරගත්ත සෙන්ටිමීටර් 5ම තමයි මේ විදියට අපි උඩට නවා ගන්නවා. මේ මාක් කරගත්ත සෙන්ටිමීටර් 5 මෙහෙම අපි උඩ පැත්තට නවා ගන්න ඕන. විදියට අපි නවා ගන්න ඕනේ මේ ටික නවලා මේක එහා මෙහා යන්න තියෙන දෙත් ටින්ස් ගහගෙන දෙපැත්තෙන් අපි මේක නවා ගන්න ඕන. මේ විදියට දැන් අපි කලින් මහපු පොකට් එකේ අපි මුංචි ප්‍රමාණයක් ලකුවට රැල්ලක් වගේ තිබ්බා. දැන් මේ විදියට මේ දෙක දෙපැත්තේ අපිට ඇතුළෙන් පේන්නේ නැති නිසා ඒකත් සමහර විට ඇල්ලෙන විදිහ තියෙනවා. ඒක වගේම ඊට උඩින් අපි මුලින්ම එකතු කරගත්ත මේ කප් එක වගේ يعني මේ පොකට් එකේ ක්ලිප් එක වගේ තියෙන එකත් අපි පොඩ්ඩක් මෙහාට කරලා කටු ගහ ගන්න ඕන. ඒකටත් මේ විදියට අපි මහ ගත්තාම දෙපැත්තේ විතරයි මේක මහගෙන තියෙන්නේ. මැද්දෙන් අපි මහගෙන නැහැ මේ විදියට. දැන් අපිට තියෙන මේක හොඳ පැත්ත හරව ගන්න. මේ විදියට හොඳ පැත්ත හැරෙවම බෑග් එක අපිට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී අපි පහලින් කොටසක් නවලා මහපු නිසා අපිට බෑග් එක දාද්දී ඒක අර කලින් අපි පර්ස් එකේදී මහව වගේ අපි මේ ඉඩ තියෙන තමයි විදියට කලින් පර්ස් එක මහන ටියුටෝරියල් එකේදී කරේ. මේකේදී ඒ වගේ කරන්න තමයි අපි සෙන්ටිමීටර් 5 උඩට නවලා ඒකට මැස්මක් නොදාමින් මේ විදියට අපි ඒක මහගත්තේ. මේ ක්‍රමයටත් අපිට ඒ විදියට කොන හදාගන්න පුළුවන් අපේ බෑග් එක හරි පර්ස් එක හරි ඕනම එක. දැන් අපි මේ බෑග් එකට හැන්ඩල් එකක් දාගන්න යන්නේ. ඒ හැන්ඩල් එක දාගන්නේ දැන් මෙතනදී අපි දාන්නේ සයිඩ් බෑග් එකක් වගේ දාන්න පුළුවන් ඉදි හැන්ඩල් එකක්. ඒකට මෙන්න මේ දේවල් ඕන කරනවා. සෙන්ටිමීටර් 7 දිග 7 පළල මේ වගේ පුංචි රෙදි කොටසක්. ඒකේ දෙපැත්තෙන්ම මේ වගේ නවලා ඒක ආයි දෙකට නවා ගන්න ඕන. දෙපැත්තෙන් නවලා මේ විදිහට ආයි දෙකට නවලා ඒක දෙපැත්තෙන් මැහුම් දෙකක් දා ගන්නවා. මැහුම් දෙකක් දාගෙන අර රින් එක මේක ඇතුලෙන් යවලා රින් එක එකට තියලා නවලා ආයි පාරක් මැහුමක් යදා ගන්න ඕන. මේ මෙතනදි මම අරගෙන තියෙන රින් එක මේ බෑග් එකේ ප්‍රමාණයට වඩා ටික ඒ කියන්නේ ප්‍රමාණයට වඩා පොඩ්ඩක් විශාල බෑග් එකකට දාන්න පුළුවන් විදි එකක්. මිට වඩා පොඩි රින් එකක් ගන්න ඕන නම් තවත් හොඳයි. මේ විදියට රින් දෙක අපි මේකට අල්ලලා මහගෙන දැන් අපිට තියෙන මේ දෙක මේ බෑග් එකට අල්ලා ගන්න. එතෙන්දී මම මේ විදිහට අරගෙන මේ බෑග් දෙක එකට අලලා තියෙන මෙන්න මේ මැස්මට තමා මැද්දට තියෙන මේ පුංචි කොටසේ මැද්දට මේක තියලා අපි එකත් මේ විදිහට උඩ පැත්තට තියලා නම් ගන්න ඕන. ඒ කියන්නේ අපේ රින් එක පහතට එන විදිහට මෙන්න මේ විදිහට තියලා මේක අපි මහ ගන්නවා. හරි මැද්දෙන් තියන්න ඕනේ මේක මැද. දැන් අපි සම්පූර්ණ බෑග් එක මහගෙන ඉවරයි. ලයිනින් එක හදාගන්න තියෙන්නේ. ඉතින් මම ලයිනින් එකේ දිග පළල ගත්තේ සෙන්ටිමීටර් 32ත් සෙන්ටිමීටර් 26ත් විදිහට. දැන් මම මේක කලින් විදිහටම අපි කලින් බෑග් එක මහගත්ත විදිහටම යටින් මහලා මුලින්ම යටින් කොටසක් මහලා ඊට පස්සේ සෙන්ටිමීටර් 5ක් උඩට නවලා ඊට පස්සේ කෙළවරවල් දෙකෙන් අපි මහලා කොටස මං කලින් කිව්ව විදියට මහගෙන ඇවිත් තියෙනවා. දැන් මේ හොඳ පිට දාලා තියෙන බෑග් එක ලයින් කොටස මේ කියන්නේ කන පිට තියෙන මං හොඳ පිට දැම්මේ නැහැ. හොඳ පිට දාලා මහගෙන ආව බෑග් එක දැන් අපි මේ විදියට බෑග් එක ඇතුලෙන් දානවා. ලයින් කොටස මහද්දී අපි පුංචි ඉඩක් තියලා තමයි ලයින් කොටස මහගත්තේ. කියන්නේ දෙපැත්තෙන් මහද්දී උඩටයි යටටයි පුංචි හිඩසක් තියාගත්තා මහන්නේ නැතිව. දැන් මේ විදිහට මේක ඇතුලෙන් දාලා
bag එක උඩ කෙළවරිනුත් සම්බන්ධ කර ගන්න ඕනේ මේ විදිහට. දැන් pins ගහගෙන මේක රවුමටත් අපි මහ ගන්න ඕන. මේකදී අපි කලින් කිව්ව විදිහට උඩිනුත් bag එක මහන් ඇවිත් තියෙනවා දැන්. දැන් අපි මේක අනෙක් පැත්ත හරව ගන්න ඕනේ මෙන්න මේ ඉතිරි කරගත්ත පුංචි කොටසෙන්. මෙන්න මෙතනින් අපි ඇතුළට දාලා මේ විදිහට ඇතුළේ තියෙන බෑග් එක එළියට ඇදලා ගන්න ඕනේ. මම අරගෙන අනෙක් පැත්ත හරව ගන්න ඕනේ. දැන් අපි මේ එළියට ගත්ත කොටස මේ විදිහට ලැනින් කොටස අපි අතුරට දා ගන්න ඕනේ. මෙතනදී මතක තියා ගන්න ඕනේ අපි අර බෑග් එක එළියට ගත්ත කොටස පුංචි කොටස මහන්න ඕනේ. දැන් මේ විදිහට අපි මේක ඇතුළට දාලා මේක වටේට නැත්නම් මේ ලයිනින් රෙද්ද උඩට එන නිසා මේකේ බෑග් එකේ උඩින් වටේට අපි නැවත මැහුමක් යොදා ගන්න ඕනේ. මේ විදිහට රවුමට මම මේ විදිහට උඩිනුත් මහගෙන ඇවිත් තියෙන්නේ. මේ තමයි අපේ බෑග් එකේ අවසාන පෙනුම. මේ විදිහට තමයි දැන් අපිට කරගන්න ඕන මෙන්න මේ ක්ලිප් ටික. يعني මේ විදිහට අපි පොකට් එකයි බෑග් එකටයි ෂිප එකක් ඔයගොල්ලන්ට කැමති නම් අල්ල ගන්න පුළුවන්. මම මෙතනට අල්ල දාන්නේ මෙන්න මේ ක්ලිප් තුන. මේ විදිහට පොකට් දෙකට දෙකකුත් බෑග් එකට දෙකකුත් අපි අල්ල ගන්න ඕන. දැන් අපි මේකට හැන්ඩල් එකක් දාගන්න යන්නේ. මම මේක සයිඩ් බෑග් එකක් විදිහට හදපු නිසා මේ වගේ හැන්ඩල් එකක් යොදාගත්තා. නැත්නම් ඔයගොල්ලන්ට මේක කරේ දාගෙන යන්න පුළුවන් විදිහකුත්. ඉතින් මේ අපේ නිර්මාණය අවසානය. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ලස්සන බෑග් එකක් හදාගන්න. මේක බොහොම ලේසි. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඒ වගේම ඔයගොල්ලෝ තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අපේ වීඩියෝස් වලට කැමති නම් අපේ වීඩියෝස් වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ බලනවට.